බොකෝ ඇයි තාම මැදුම් මාරු කරගත්තේ නැත්තේ මෙතන මෙතන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මම පාර පොරොන්දු වෙනවා. විලංකා කරුණාකර මා විශ්වාස කරන්න. මොකද කල්පනාව? නිලංක මොනවා කරගත්තද මන්දා? හෙට අනිදර ගිහිල්ලා බලාගන්න බැරියෑ. ඒත් ඉතින් ඔක්කොටම ඉස්සලා සනීපලා ඉන්න එපා. නිලංක මං එනකම් මගේ බලාගෙන ඇති. ධම්මසිරි උන්නාන්සේ ගැන උන්නාන්සේ කරවටක් ගැඹුරු මඩවලක එරිලා හත් දෙක උඩට උස්සගෙන කෑ ගහනවා. ගේගේ ඇති වෙලා ඇති එනවා. රසේ වේදනාව දැනෙන්නේ පස්සේ විඳවනකොට තමයි. ඇති වුණාම ඒවි. කලබල වෙන්නේ මං වට පොරොන්දු නැහැ. ඔය අකමැත්තෙන් මෙතන කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉන්න. මං වට පෙරවන්න. වනි දාගන්න. මාතේ. මේක නැගලා විලිට එන.
තාම කකුල ඇදුම් කරනවා ටිකක් හිරිවැටල වගේ වෙද මහත්තයෝ අපි ටිකක් මිදුල ඇවිදලා බලමු පරිසෙන් මහත්තයා යාළුවත් වෙන්න. දැන් කොහොමද? තව අඩි දෙක තුනක් බලනකොට සනීපයි. බලාගෙන. මම ටිකක් සනීපයි. මම කීප වැඩිදමනිය කරන්නේ හා මුදලාලි මුදලාලි බල්ලගේ වැඩේ බූරුවා කරන්න ඕනේ නැ ඔබට බෑ මට සුදුලුන් පොඩි කරන්න මුදලාලි හරි මෙහෙට වරෙන්කෝ අපි පරක් වෙනවා කියන්නේ අපි පරාදයි. එහෙමයි මුදලාලි. බද පළය. ප්‍රීසිමෙන් වැඩේ කරමු. හැබැයි පුතෝ මගේ නම නම් ගාවනව නෙමෙයි. දැන් පළය. පළය. මුදලාලි. හරි වැඩේ නේද උනේ? දැන් සනීපද? එහෙමයි මුදලාලි. හොඳටම? ටිකක් සනීපයි. මුදලාලි. ධර්මසිරි ගම යන්න කියලා. හොඳ? හෙට හරි අනිද්දා හරි ඒවි. අර පැල්කොටේ සුද්ධ කරගත්තා. ඔව් මුදලාලි. හොඳයි බරයි. මැණිකේ ඒ ජන්ත මහත්තයාගේ නෑ නේද මූණේ hina කඳුලක්. මේ ගමන තවත් ටිකක් අල්ලගන්න ඵලි කනවද? මැණිකේ මම කියන දේ අහන්න. මට එකට එක කියන්න එන්න එපා. තේරෙන්නේ නැද්ද? මට නම් පේන්නේ නෑ ඒ දෙන්නගේ ඊතරම් ඇඟලුම්කම. හැදිච්ච දරුව දෙන්නෙක් දෙමව්පියන් ඉස්සරහ පිට ඇඟලුම්කම් පායදරාලාමි. හොඳයි ඒක එහෙමයි කියමුකෝ. මට නම් පේන්නේ ඒගොල්ලෝ දෙන්න සන්තෝෂයෙන් ඉන්නවලා. රාලාමි ඒ දෙන්නගේ රාජකාරී කටයුතු ඒගොල්ලන්ට කරගන්න ඉඩ දීලා රාලාමි පැත්තකට වෙලා ඉන්න. පින් සිද්ධ වෙයි. දැන් ඉතින් ඕන කරන මංගල්‍ය කටයුතු කරගෙන ඉවරයිනේ. ඉතින් මං නරකද කළේ? ඒ ජන්තු මහත්ය නරකද? පෑනන්ඩිගේ කාර්ගෙන නැගලා යනකොට නම් ඔය මොකුත් නැහැ. මොනවා කළත් මට හොඳක් ගන්න වෙන්නේ නැහැ. ඇයි වැඩ ගිට්ටේ? ඔය අදේ බුදිය ගන්න. මම මේ බුදිය ගන්න. එපා. අයියා ඇඳේ නිදා ගන්න. එදර ඔය? මම බිම නිදා ගන්න.
ඈ හාමිනි. අර කතාව බිසෝ මැලිකට කිව්වද? නෑ. කොහොමද කටක් කරලා කියන්නේ? ටික දවසක් එකට ඉන්නකොට ඕක ඇරිලයි. ඕහ්. ගෙදර ඇතුලේ මහදිච්ච කුලේට දරුවෝනි. Malli, koi vela adave? Moko vasane piyat? Mada parak kero. Api hawasara kata karmo. Nilanka, adariya man raya vayen honi? Yena, mada ay kala bilayin no? ඇයි මහත්තයෝ? හාමිනි. නරක දාදර රාලාමිලා ගෙවල් පැත්තේම ගිහින් ආවොත්. මම යනවට වැඩි හොඳ නැද්ද මහත්තයම ගිහින් ගොඩ වෙලා එන එක? අද නම් මට යන්න වෙන එකක් නෑ. හෙට දිහාටවත් එනවා යන්න බලමු. ඔය බිම ඉඳගන්න නැතුව මේ පුටුවකින් ඉඳගත්තා නම් නේද හොඳ? මේවා ඉතින් අයියාගේ දේපොල වෙච්චි. මගුල් තුලාවේදී ඉන්න තිබුණේ බලන්න. මොළු ගමටම කන්න දුන්නා.
ඒ වුණත් ඒ ගිය කාරණේ ඉෂ්ට වුණේ නෑ නේද? ඒ ඔක්කොම හිණයක් වගේ. කොහොම වුණත් අයියා රස්සාවක් හොයලා දෙයි. එක කුසේ උපන් සහෝදරයනි. ගිහින් කෑම ටික කෑවනි. කවුද කියන්නේ? ලංකා. කොහොමද දැනගත්තේ? මට දැනුණා. ඇයි මෙතනට වෙලා? ඒක මෙහෙම කියන්න බෑ. මං දන්නවා අයියේ. දන්නවා. ඔයාට හැමෝම වෙනස්කම් කරනවා කියලා. අම්ම ඇරෙන අනිත් හැමෝම. මං යන්න. කමක් නැද්ද? කොහොමද මං මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? උත්තරේ මන් දන්නවා. දන්නවා? තාමත් මට ලෙන්ගතුයි නේද? ජාති ජාතිත් ඇත්තමයි.